गौरवनीय स्वामीन वहांस उपवास के कालिंदर्मदेशनावेदी सदान कला सत्सतिपट्टाने में मार्गे युद्धा करना कार्य अभी हम ने तावदुरट उपवास के विस्तार करें यमे में मार्गे शील समाधि सतसतिपट्टाने यम प्रगण कौमद किया දැමාත්‍යෝ දැන් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා කියන කාරණේදී මාත්මයා දැන් ආන්නේ සීලය කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරගන්නේ කියලා. මෛත්‍රිය කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරගන්නේ කියලා. සමාධිය කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු කරගන්නේ කියලා. ඒතොර එනම් කියමු සීලානුස්සතිය කියන දේ, ත්‍යාගානුස්සතිය කියන දේ, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන දේ අපි තුල වැඩෙන්නේ කුමක් ඇසුරු කරගෙනද? රූපේ ඇසුරු කරගෙන. रूपे असुरु करेगे मे सैम भावनावक रूपे असुरु करेगे मे भावनावक मे असुरु करेगा रूपे नित्य उदयाद अनित्य उदयाद इधर मे अनित्य रूपे असुरु करेगे मे भावना तुलिंग्यां संस्कार कुसल संस्कार रस्वेन्ना कुसल संस्कार नित्य उदयाद अनित्य उदयाद अनित्य उदयाद इधर मे मैत्री भावना वेवा शीलानुस्सतिय वेवा बुद्धानुस्सतिय वेवा त्यागानुस्सतिय वेवा मे भावनावन वेडीमेदी अपितुल सकस्विनावुयं आस्वाद जनक सितक सकस्विनवानंगे आस्वाद जनक सित नित्य उदयाद अनित्य उदयाद अनित्य उदयाद तेन इनम बलम दे मुलिम भावनाव तुलिं निरेत्रो मे भावनाव वेडेन्ने मे रूपे असुरु करगेन तेन එතකොට මේ අසුරු කරගෙන වැඩෙනා වූ රූපේ කායානුපස්සනාවට අදාළව දකිද්දී මේ රූපේ නිට්ටි වූ සංස්කාරයද අනිත්‍ය වූ සංස්කාරයද අනිත්‍ය වූ සංස්කාරය. එතකොට මේ භාවනා වැඩීම තුළින් අපි වෙන අපිටුල සැකසෙන්නා වූ විඳී මහස්වාදයේ නිට්ටි වූ සංස්කාරයද අනිත්‍ය වූ සංස්කාරයද අනිත්‍ය වූ සංස්කාරය. එතකොට මේ භාවනාව තුළින් වැඩෙනා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් කුමක්ද ධර්මතාවයක් කියන්නේ සප්තබොජ්ජංග ධර්මය. තේන සති ධම්ම විජය වීර පීති කස්සති සමාධි උපේක්ඛා කියන මේ සෑම ධර්මතාවයක්ම නිට්ටය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්. එතකොට මේ සෑම සිතුවිල්ලක් සකස් වෙන්නා වූ භාවනා මනසිකාරය තුළ සකස් වෙන්නා වූ සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවක්ම නිට්ටය වූ ධර්මතාවයක්ද අනිත්‍ය වූ ධර්මතාවයක්ද. එහෙනම් බලන්න දැන් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩන්න වාඩි වෙනවා. වාඩි වෙලා මේ මෛත්‍රී භාවනාව තමා තුළින් වැඩෙන්නේ මේ කය ඇසුරු කරගෙන ඒ කය නිට්ටද අනිත්‍යද කායං පනිත්‍ය වූ කායං පස්සනාවයි තමන් එතනදී දකින්නේ තේන්න. එතකොට මේ භාවනාව සකස් වීම නිසා සකස් වෙන්නා වූ ආස්වාදයේ මෛත්‍රී ආස්වාදයේ චිත්තානුපස්සනාවේ චිත්තානුපස්සනාව නිට්ටි උදයක්ද අනිත්‍ය උදයක්ද තේන්න. ඒ අනිත්‍ය උදයක් තේන්න. එතකොට සිතුවිලිසුකින් සකස් වෙන්නා වූ ආස්වාදයේ වේදනානුපස්සනාවේ වේදනානුපස්සනාව නිට්ටි උදයක්ද අනිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්. එතකොට මේ භාවනා වැඩි තුලින් සකස් වෙන්නා වූ සප්තබොජ්ජංග ධර්මයන් ධම්මානුපස්සනාව මේ සප්තබොජ්ජංග ධර්මයන් නිට්ටි උදයක්ද අනිත්‍ය උදයක්ද එන මාත්‍රමේ මෛත්‍රිය වැඩිම තුලත් ශීලානුස්සතිය වැඩිම තුලත් ත්‍යාගානුස්සතිය වැඩිම තුලත් බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සමාධිය වැඩිම තුලත් මහත්යෝ නිරයතුරුවම අපි තුල සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිනවා. නමුත් අපි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිනවා කියලා දකින්න දක්ෂ නැහැ. ඇයි අදක්ෂ? අපි මේ භාවනා මානසිකාර්ය තුලින් ලැබෙනා වූ විඳීමට බැඳෙන. තේන් ආස්වාදයට බැඳෙන. තුන ආස්වාදයට බැඳෙන නිසා නිරයතුරුවම සීලානුස්සතිය තුල සතර සතිපට්ඨාන ධර්මයන් වැඩුණත් මේ වැඩෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් කියලා අපි හඳුනන්නේ අපි හඳුනන්නේ නැහැ තේරෙන. ඒ නිසා නිරයතුරුව දක්ෂ වෙන්න ඕනේ කුමන භාවනාවක් කළත් ඔබ සතර සතිපට්ඨාන ධර්මයන් තුලේ ඉන්නවා. තේරෙන. සතර සතිපට්ඨාන තුලේ ඉන්න. මාත්‍යා මේ මොහොතේ මගේ ඉස්සරහා ඉන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල. තේරෙන. නමුත් මාත්‍යා සතර සතිපට්ඨාන ධර්මයන් තුල ඉන්නවායි කියලා මාත්‍යා හඳුනන්නේ නැහැ. තේරෙන. හඳුනන්නේ නැති නිසා නිරයතුරුව ඔය සකස් වෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨානෙට බැඳිලා ඒ බැඳීම තුල තෘෂ්ණාව සකස් කරගෙන මහත්යා මේ නිමේෂයේදී භවයට යන සංස්කාරය රැස් කරනවා. තේන්න. මේ ලෝකේ සෑම පුද්ගලෙක්ම සතර සතිපට්ඨාන ධර්මයන් තුලයි ජීවත් වෙන්නේ. තේන්න. නමුත් මේ ධර්මතාවයන් හඳුනන්නේ නැති නිසා මේවැයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. තේන්න. මේ උතුම් ධර්මතාවය මතු කරලා දකින්න එකම එක උත්මයා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. තේන්න.
ලෝතුරා බුදුරයන් වහන්සේට මේ උතුම් ධර්මයේ මතු කරගන්න මහත්යෝ සාරා සංක කල්ප ලක්ෂ ගාන දස පෙරපාරමී දරන්න සිද්ධ වුණා. නමුත් ලෝතුරා බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඉස්සෙල්ලා ලෝකයා සතර සතිපට්ඨාන ධර්ම තුල තමයි ජීවත් වෙන්නේ. ලෝකයා සප්තබොධ්‍යංග ධර්මයන් තුල තමයි ජීවත් වෙන්නේ. තේන්න. ලෝකයා විරේතුරම පංච උපාදානස්කන්ධ ධර්මයන් තුලයි ජීවත් වෙන්නේ. තේන්න. ලෝකයා මිත්‍යා දෘෂ්ටික භාවය තුළ සප්තබොධ්‍යංග ධර්මයක් වැඩිමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. පංච නිවරණ තුළයි ජීවත් වෙන්නේ. තේන්න. නමුත් මේ මිනිස්සයා මේ සියලු දේ තුළ ජීවත් වුණා මිනිස්සයා තමන් මේවා තුළ ජීවත් වෙනවා කියලා දන්නේ නැහැ. මිනිස්සයා පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ ජීවත් වුණා තමන් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුළ ජීවත් වෙනවා කියන මේ ලෝකේ කිසිම දෙවියෙක් ගක්මෙක් මිනිස්සෙක් දැක්කේ දන්නේ නැහැ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ ධර්මයේ යථාර්ථයේ මතු කළා පෙන්වන්නේ. ඔබ මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුනයි ජීවත් වෙන්නේ. නමුත් ඔබ මේ සතර සතිපට්ඨාන ධර්මයන් කියලා හඳුනන්නේ නැහැ. තේන්න. එනිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම භාවනාවක් සිද්ධ කිරීමේ සමතේට අදාළ අපි මේ මොහොතේ සතර සතිපට්ඨාන ධර්මයන් හැටියටයි මේ භාවනාව අපේ ජීවිතය තුළ මතු වෙන්නේ. එනිසා නිරේතුරුවම අපි භාවනාව ජීවිතය තුළින් වඩලා මේ භාවනාව තුළ සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. ඒකට සතර සතිපට්ඨානයන්ගේ අනිත්‍යභාවය මතු කරගන්නේ කොයි ආකාරයෙන්ද? භාවනාව තුළ සකස් වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීම. දැන් මෛත්‍රී භාවනාව වඩලා මෛත්‍රිය තුළින් සකස් වෙන්නා වූ ආස්වාදයේ අනිත්‍යභාවය දකිද්දී එයා සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකිනවා. තේන සතර සතිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දැක්ක. ඒ වෙනතු මේ අමුතුවෙන් සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්න අවශ්‍ය නැහැ. අපි සතර සතිපට්ඨාන ධර්මයේ තුල තමයි ජීවත් වෙන්නේ. මාත්‍යා සතර සතිපට්ඨානෙ තුල ජීවත් වෙන්නේ. ඔය කය ඇසුරු කරගෙන මාත්‍යා හැම වෙලාවම චිත්තානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනාව සකස් කරමින් ජීවත් වෙන්නේ. නමුත් මාත්‍යා හඳුනන්නේ නැහැ. තේන්න. අපි මේක හඳුනගෙන හඳුනාගත්තා වූ දේ විදර්ශනා නුවණින් අනිත්‍ය දේ අනිත්‍යභාවයෙන් දැකීම තමයි අපි මාර්ගය තුලට පිළිපන්න වෙනවා. තේන්නා? එනිසා නිරේතුරුවම තමන් සතර සතිපට්ඨානයේ තුල හැම වෙලාවෙම ජීවත් වෙනවා. නමුත් තමන් දන්නේ නැහැ සතර සතිපට්ඨානයේ තමා තුල ජීවත් ක්‍රියාත්මක වෙනවා කියලා. එනිසා තමන් ඒකේ නිත්‍යභාවය හෝ අනිත්‍යභාවය අවබෝධයක් නැති නිසා හැම වෙලාවෙම සතර සතිපට්ඨාන ධර්මයන් නිත්‍යභාවයෙන් අරගෙන භවයට යන්නා වූ කුසල් සාක්ෂල් රැස් කරමින් අපි ඉන්නේ. තේන්නා? එනිසා නිරේතුරුවම තමන් දක්ෂ වෙන්න භාවනාවක් පුහුණු කළත් එදිනෙදා කටයුත්ත කෙරුණත් සෑම විටම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒතොර සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නොදකින තැන තමන්ට පුළුවන් රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. තේන්නද? සතර සතිපට්ඨාන ධර්මයේ කායානුපස්සනාවට අදාළව රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මොකද භාවනා මාර්ගයේ මේ සසර නිරෝධය කරගැනීමේ මාර්ගයේ යන කෙනා මූලික ඉලක්කය කරගන්න රූපේ කියන කාර්යය. මොකද සත්වයා බැඳුනොත් බැඳෙන්නේ රූපයටයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කළා. මොකද රූපයේ ඇසුරෙන් වෙයි පංච උපාදානස්කන්ධේ සකස් වෙන්නේ. අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයකින් තොරව පංච උපාදානස්කන්ධේ සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳින්න කියලායි බුදුරයන් වහන්සේ මුලින්ම අපිට දේශනා කළේ. එතෙන්දී නිරේතුරුව අර මා මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කරපු අට්ටික සංඥාව කියන කාරණය පින්වතුන්ලාට ගොඩක් වටිනවා. තේනවා? එනිසා තමන් සෑම විටම දක්ෂ වෙන්නේ ඕනෑම රූපයක් අට්ටික සංඥාවෙන් දකින්න. තේනවා? ඒතරේ අට්ටික සංඥාවෙන් දකින තැන නිරේතුරුවම රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අපිටුලින් සිඳ යනවා. තේනවා? ඉතින් එතනදී සෑම ඕනෑම ක්‍රියාවලියක් තමන්ගේ ඇසට අරමුණු වෙන, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට අරමුණු වෙන සෑම රූපයක්ම අට්ටික සංඥාවෙන් දකින තැනදී ඒ රූපය කෙරෙහි තෘෂ්ණාව අපි මේ මොහොතේ සියුම් කරගන්නවා. ඒ අට්ටික සංඥාව නැවත 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 පුහුණු කිරීම තුළ අපි නිරේතුරුවම රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව තව තව සිගෙන දිශාවට තමයි ගමන් කරන්නේ. මොකද සංසාරේ අපි මේ ඇස් වලින් දැකලා තියෙන, මේ කන් වලින් අහලා තියෙන රූප මෙච්චරයි කියලා අපිට කියන්න බැහැ. තේරෙනවද? අපි සක්විති රජ වෙලා හිටපු වෙලාවේ අපිට තිබුණා වූ දෙතිස් මහ රූප පුරුෂ ලක්ෂයන්ගෙන් බබලන රූපය, සක්‍රයා වෙලා හිටපු වෙලාවේ තිබුණා වූ රූපයන්, සුජම්පතිය වෙලා ස්ත්‍රී රත්නය වෙලා රජවරු සිටුවරු වෙලා බිසවරු වෙලා හිටපු වෙලාවේ තිබ්බා වූ ඒ අසිරිමත් රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුළ තාමත් අපේ ජීවිතේ ඉස්සරහට ගලන්නේ. අපි දවසක කණ්ණාඩි මේසෙට ඉස්සරහට ගිහිල්ලා දහපාරක් රූපය බලනවා කියන්නේ අහම්බෙන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි.
අපි සංසාරේ පුහුණු කළා වූ රූප තෘෂ්ණාවේ තරමයි අපි කන්නාඩි මේසයක් ඉස්සරහට ගිහිල්ලා රූපය බලන ප්‍රාරයක් පාසා අපේ ජීවිතයෙන් අපි මතු කරගන්න තේරෙන. එහෙනම් යමෙක් මේ රූපය කෙරේ දක්වන තෘෂ්ණාව තුළ ඇඳුමෙන් පැළඳුමෙන් ආභරණ වලින් මේ රූපය සරසනවා සරසනවා මේක ලස්සන කරනවා කියන කාරණය තුළ මේ මොහොතේ සකස් වෙන සිතුවිල්ලක් හැටියට විතරක් නෙමෙයි අපි මේක දකින්න ඕනේ. සංස්කාර පත්‍ය විඥානං කියන ධර්මතාවය තුළ මා සංසාරේ රූපය කෙරේ මේ තිබුණා වූ තෘෂ්ණාවේ හේතුඵල දැනිනුයි අපිට මේ මොහොතේ සකස් වෙන්නේ. තේන්න. ඒසම මේ රූපය කෙරෙහි මේසා තෘෂ්ණාවක් සකස් වෙන්නේ කුමක් නිසාද? අපි සංසාරේ රූපයට අදාළව ඒසා බැඳීම් සංසාරය ඇති කරගෙන ඒක රූපය කෙරෙහි ඇති කරගත්තා වූ සක්කාය දිට්ඨිය මමත්වේ දැඩි බව. එතකොට මේවාට අදාළව තමයි අපේ මේ ජීවිතයේ දැනීම් සකස් වෙලා ඉන්නේ. තේන්න. එතකොට මේ දැනීම් සකස් වෙලා ඉද්දී වර්තමාන සමාජය නිරතුරුවම මේ සකස් වෙන්නා වූ රූප තෘෂ්ණාවට අදාළ දැනීම් තව 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 තීව්‍ර කරන දිශාවට තමයි ගමන් කරන්නේ. තව තව තීව්‍ර කරන දිශාවට තමයි ගමන් කරන්නේ. තේන්නා? මොකද මිනිස්සයා සීලෙන් පිරිහෙනකොට අකුසල් මූලයන් වැඩිනකොට සකස් වෙන්නා වූ අකුසල් මූලයන්ගේ ශක්තිමත්භාවය නිසා අතීත කුසල් වලට වඩා අතීත අකුසල් තමයි දැන් අපේ ඉස්සරහට මතුවෙලා එන්නේ. තේන්නා? ඒ නිසා නිරතුරුව අනතුරුදායක තැනක සමාජයේ ගමන් කරනවා ධර්මානුකූලව. ඒ නිසා මේ අනතුරුදායක තැනින් අපි ගැලවෙන්න නම් නිරතුරුවම අපි සංසාරේ පුහුණු කළා වූ සතිය සිය කාර කියන කාරණය මේ ජීවිතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ මතු කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ. අපි තුල ධර්මයේ ගුණාත්මක භාවයන් තියෙනවා නම් ඒ ධර්මයේ ගුණාත්මක භාවයන් මතු කර ගැනීමේ ව්‍යායාමයක අපි නිරත වෙන්න.